At Oxford College of Business, we offer world-class business qualifications awarded by some of the best universities in the world. That's because all we do, all we are, is business education. රජයේ ප්‍රතිපත්තියේ විධායක ජනාධිපති ක්‍රමයේ අවශ්‍ය කිරීමටත් මැතිවරණ ක්‍රමයේ වෙනස් කිරීමටත් ඒ අලුත් යෝජනා සියල් සහිත නව ව්‍යවස්ථාවක්. රජය කියන්නේ කවුද? රජයත් සහ ව්‍යවස්ථාදායක සභාවෙත් සියල්ලගේම ප්‍රතිපත්තිය ඒක තමයි. ඔව් ජනමතිචාරණට යන. ඒගොල්ලෝ නෙවෙයි මේ ආණ්ඩුව බිහි කරේ ජනාධිපතිතුමාව ජනාධිපති ධුරයට ගෙන ආපු කට්ටිය එක්කව වෙලා දුන්න පොරොන්දු පත්‍රයක් තිබෙනවා. ඒ පත්‍රය අනුව අපි ක්‍රියා කරනවා. 2012 නොවැම්බර් මාස 9 වෙනිදා වැලිකඩ බණ්ඩාරනායකේ ඉදුවීම සම්බන්ධව ත්‍රිපුද්ගල කමිටු වාර්තාවෙන් නිර්දේශ කළා තියෙනවා මියගිය 27 දෙනාගෙන් 16 දෙනෙකුට වන්දි ලබා දෙන්න. ඉතිරි 11 දෙනා බණ්ඩාරනායකයෙන් පැන යාමට උත්සාහ කිරීමේදී මියගිය කට්ටිය. ඒ අයට වන්දි ලබා දෙන්න අවශ්‍ය නොවේ කියලා. ඒ අනුව මියගිය රැඳවුවන් 16 දෙනෙකුට එක්කෙනාට රුපියල් මිලියන 2 ගානෙනුත් තුවාල ලැබූ කට්ටියට එක්කෙනාට ලක්ෂ 5 බැගිනුත් වන්දි ලබා දීමට අමාත්‍ය මණ්ඩලය තීන්දුව කරා. සම්පූර්ණ ඉන්කුවරි රිපෝට් එක ගිය කැබිනට් එකට ඉදිරිපත් කළා. මේක නිකන් ගැටුමක මිය ගිය එකක් නෙවෙයි මේ වුවමනාමෙන් රාජ්‍ය ඉදිරිපත් වෙලා මිනිසුන්ගම ඇරුවා. සාමාන්‍ය අපි පිළිගත්ත මතය ඒක. මේ වෙනකොට කළුතර උතුර පොලිසිය ස්ථානාධිපතිගේ මං ඉදන් වැඩසටහනම් කරලා තිබෙනවා. අවශ්‍ය ඒ පරීක්ෂණ කරගෙන යනවා. ඉතින් මේක පළවෙනි අවස්ථාව නෙවෙයි මේ වෙන සිදුවීම් සිදුනේ. ඒගොල්ලන්ගේ කාලේ තමයි ඔක්කොම උනේ. කොහෙද පාතාලේ මර්ධන කරානම් ඔය හැමතැනම පාතාලේ ගෙනියනකොට ඉඩි තියලා මැරුවද? එහෙමනම් ඒගොල්ලෝ වෙන්නේ නැති කරන්නේ නැත්තේ. මේ තාම පළවෙනි අවස්ථාව මේ ආණ්ඩුව යටතේ. බන්දනාගාර රෝහලේ වෛද්‍යවරු සම්බන්ධයෙන් පියවර ගන්න කියලා ප්‍රධානම චෝදනාවට ලක් වුණ දෙන්නවම කළා එයා එක්කෙනෙක් යන්නේ නැතුව හිටියා මං කිව්වා වහම සේවය අත්විටුවන්න කියලා එදාම ඔහු වාර්තා කරා ජාතික රෝහලට ඒ ගැන තමයි මේ පරීක්ෂණේ පවත්වන්නේ අනතු අබුදුමාට චෝදනාවක් කරා මෝදර දීවරවරය සංවර්ධන සම්බන්ධයෙන් උත්වංචාව සිදුලා කරා ලංකාවේ කාටද චෝදනා ඉදිරිපත් කරන්න බැරි සමාජ වෙබ් අඩවිල ඕන කුණු හර්පය ලියත හැකි ඔබතුමාගේ පුතා ටිකක් පොඩි සමාජ වෙබ් අඩවිල තුන මතක්ුණේ වේදස කොට ජනප්‍රිය වෙලා දින මොකද තාත්තා විදියට හිතන්නේ කරා නෑ ඉතින් හොඳයිනේ දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් දිනුවේ කොහමද පොසිටිව් කැම්පේන් එකද නෑ නෙගටිව් කැම්පේන් එකද මොඩියෝ කළා ඒක ජනප්‍රිය කරනවා නෑ ඉතින් මොකද කරන්නේ